2022 වසර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡා කරගෙන යන අතරේ දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නය සඳහා ඔයගොල්ලන්ට ලැබිලා තියෙන ප්‍රශ්නය සාකච්ඡා කරන්නයි මගේ මේ බලාපොරොත්තු. කොහොම නමුත් මම ප්‍රස්තාරයේ මේ විදිහට පේන්න ඇඳලා තිබුණා. ඔන්න මම එයාව පැත්තකින් තියාගත්තා. අපි එහෙමනම් ප්‍රශ්නය පියවරින් පියවර සාකච්ඡා කරමු. ප්‍රස්තාර ගැටළු අය ඔබට ලැබිලා තියෙන කියලා මම මුලිනුත් කිව්වා. මුලින්ම කියනවා ඍණ දෙකක් දෙක සමානයි කියන එකක් තියෙනවා හතර ප්‍රාන්තරය තුළ. මෙන්න මේ වසරේ ලැබෙන්නේ මොකද්ද? උපරිමයක්. කොහොමද අපි උපරිමයක් බව පුතේ දුවේ තේරුම් ගන්න? උපරිමයක් අවමයක් බව තේරුම් ගන්න මෙතන ඍණ ලකුණක් තියෙනවා පූර්, ඒ කියන්නේ වර්ග පදයේ ඉස්සරහා. එහෙමනම් උපරිමයක් මේ හැඩයට තමයි ප්‍රස්ථාරයේ ලැබෙන්නේ කියන දේ මුලින්ම තේරුම් ගන්නට ඕන. ඊට පස්සේ කියනවා x සමානයි 2 විට y අගය සොයන්න. මම මේ හරියෙන් හදන්නම්. x සමානයි 2 විට ඔබට ඕන නම් සමමිතිය දෙහා බලලා සමමිතියෙන් කියලා පිළිතුර ලියන්නත් අවසර තියෙනවා. කෝකටත් හොඳයි. අපි මේ අගය ආදේශ කරමු. y සමානයි කීයද? 4 ධන 2 x ඍණ x වර්ගය. එහෙමනම් 4 ධන 2 ගුණ කිරීම ඍණ x වෙනුවට මම මේ අගය ආදේශ කරනවා. මෙතන x වල අගය කීයද? 2. එහෙනම් මෙතනත් 2 වර්ගය. එහෙමනම් මට ලියන්න පුළුවන් 4 ධන 2 2 4 දෙකේ වර්ගය ධන 4. ඉතින් ඔබ දන්නවා මේ 4ට මේ 4 කැපුණාම පිළිතුර කීයද ලැබෙන්නේ? y සමානයි 4. එහෙනම් y වෙනුවට මට මෙතෙන්ට 4 ආදේශ කරන්න පුළුවන්. ඔබ උත්තර පත්‍රයේ මේ විදිහට ලියනවා නම් ඔබට ඒ හිමි ලකුණ ලැබෙනවා. බොහෝ වෙලාවට ලකුණයි සමමිතියෙන් y සමානයි 4 කියලා ලිව්වත් මං හිතන්නේ ලකුණ දෙන්නට වෙනවා එක ලකුණක් වෙන් කරපු නිසා. ඊට පස්සේ කියනවා සම්මත අක්ෂ පද්ධතිය සහ සුදුසු පරිමාණයක් යොදා ගනිමින් දී ඇති වර්ග දිසතේ ප්‍රස්ථාරය ඉහත වගුවට අනුව කඩදාසියක් මත නිරූපණය කරන්න. ඉතින් සුදුසු පරිමාණයක් කියන්නේ දරුවනේ ප්‍රස්ථාර කොලයේ 4 න් 3ක්වත් භාවිත වෙලා තියෙන්නට ඕන. ඉතින් මම මේ ප්‍රස්ථාරය සොෆ්ට්වෙයාර් එකක් භාවිතයෙන් මම මේක ඇන්දි. මෙන්න මේ විදිහට ඔබට ප්‍රස්ථාරය ලැබුණා නම් මං හිතනවා නිවැරදියි කියලා. එහෙමනම් ඊළඟට කියනවා ප්‍රස්ථාරය භාවිත කර මෙන්න විශේෂයි y වල අගය 1ට වඩා විශාල වෙන්න ඕන 4ට වඩා කුඩා වන ප්‍රාන්තරය තුල ශ්‍රිතය අඩුවන x යගේ ශ්‍රිතය අඩු වෙන්න ඕන. මෙන්න මොකද වෙන්නේ? ශ්‍රිතය අගය අඩු වෙන්න x යගේ ප්‍රාන්තරය මේ මෙතන ඉඳන් මෙතෙන්ට ශ්‍රිතය අගය වැඩි වෙනවා. මේ පැත්තට ශ්‍රිතය අගය අඩු වෙන බව ඔබ දන්නවා. එහෙමනම් අපිට මුලින්ම सिद्ध වෙනවා මොකද්ද? y සමානයි කීයද? අපි චුට්ටක් කුඩා කරගමු. කීයද? y සමානයි 1. ඉතින් අපි දන්නවා මෙතන ශ්‍රිතය අඩු වෙන්න උන මේ පැත්තේ ශ්‍රිතය වැඩි වෙනවා. එහෙනම් y සමානයි 1 මුලින්ම අපි ඇඳගමු මෙන්න මේ විදිහට. මම ඒක කඩයිරකින් අඳින්නම් අපිට පැහැදිලි වෙන්නේ. මෙතන y සමානයි 1 ඔන්න ඔතෙන්ට ලැබෙනවා. ඊළඟට අනිත් අගය මොකද්ද? y සමානයි 4. මං එයා වෙන පාටකින් ඇඳගන්න. ඔන්න ඔතෙන්ට ලැබෙනවා. අපෙන් අහන්නේ ඒ සීමාව තුල x කියාගේ. එහෙනම් මට सिद्ध වෙනවා මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට ගන්න අගය. ඒ සීමාව ඉඳන් මට එතෙන්ට ගන්න වෙනවා වගේ මම ඒක ඊතලයක් විදිහට පේන්න මෙහෙම ලකුණු කරනවා. ඔබ මේක ඇඳලා පින්නුවත් එකයි මම මේ ඔබට පැහැදිලි වෙන්නයි අඳින්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට පිළිතුර ලියුවත් ප්‍රමාණවත් ආයෙ මෙන්න මෙතෙන්ට එනවා අගය. මං චුට්ටක් මුළු කැන්වස් එකම මේ පැත්තට ගන්නම්. එතකොට ඔබට පැහැදිලි හරි මැද අගයක් ඉන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ 2 4 හරි මැද ඔබට නම් ලස්සනට මෙතන 3 කියලා ලැබෙයි. එහෙනම් අපිට ලියන්න වෙනවා මොකද්ද? අඩුවන x යගේ ප්‍රාන්තරය. අඩුවන x යගේ ප්‍රාන්තරය එහෙනම් ලියන්න පුළුවන් මොකද්ද? x කියන එක නා. x කියන එක නා. 2ට වඩා විශාලයි ඒ වගේම 3ට වඩා කුඩායි කියලා උත්තරේ ලිව්වා නම් හරි. ඊළඟට රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 ඔබට පේනවා අපි සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණියේදී ප්‍රස්ථාර ආකාර 3ක් කතා කරනවා. මේ පූර්ණ වර්ගයක් සහිතව ලැබෙන ප්‍රස්ථාර ආකාරය ඔබට මතක් වෙන්නට ඕන. y සමානයි x ධන a මෙයාගේ පූර්ණ වර්ගය ධන b. එහෙම නැත්නම් හුඟක් වෙලාවට අපි ඍණ b විදිහටනේ ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයේ ඉන්නේ. ඍණ b වෙද්දී මෙතන එන්නේ සමමිතික අක්ෂය. සමමිතික අක්ෂයේ ලකුණ මාරු වෙලා. ඒ වගේම මෙතන
ලැබෙන්නේ මොකද්ද? උපරිමයේ හෝ අවමයේ අද. ඉතින් මෙතනදී අද දවසේ ඔබට ලැබිලා තියෙන්නේ මොකද්ද? සමමිතික අක්ෂය, එහෙම නැත්නම් ශ්‍රිතය උපරිමයක් වෙන්නේ. ශ්‍රිතය උපරිමයක් වෙනවා නම් ඔබ දන්නවා පූර්ණ වර්ගයේ ඍණ වෙනවා. ඒ වගේම ශීර්ෂයේ ඛණ්ඩාංග ඔබට පේනවා 1 සහ 5 තියෙන්නේ. එහෙනම් ඔබට ලියන්නට පුළුවන් ශීර්ෂයේ ඛණ්ඩාංග සලකා. ශීර්ෂයේ ඛණ්ඩාංග සලකා. මේක ලිව්වත් එකයි නැත්ත් එකයි කියලා මම හිතනවා. ශීර්ෂයේ ඛණ්ඩාංග සලකා. y සමානයි b කියන්නේ උපරිමාගය. y වල උපරිමාගය 5යි. ඍණ මෙතන ඍණ x වර්ගය ඔබට මේ වෙද්දිම ඇවිල්ලා. එහෙනම් මෙතන සමමිතික අක්ෂය. සමමිති අක්ෂය කීයද දෙන්නේ? මෙතන ඔබට පේනවා මම සමමිති අක්ෂය වෙන පාටකින් අඳින්නම්. මේක අඳින්න අවශ්‍ය නැහැ මම ඔබට පැහැදිලි කරන්නයි මේ කාරණාවන් කියා දෙන්නේ. මෙන්න මේ විදිහට සමමිති කක්ෂය එන්නේ කීයද? x සමානයි 1. එහෙමනම් මට ලියන්න පුළුවන් මෙන්න මෙතන 1. මොකද ඍණ එකාවත් ධන එකාවත් පූර්ණ වර්ගය මාරුණා කියලා ගැටලුවක් වෙන්නේ නැති නිසා මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔන්න ඔය දෙවනි කොටසට පිළිතුර. මම හිතන්නේ ඔකට ලකුණු දෙකක් ඔබට ලැබේවි. ලකුණු දීමේ පරිපාටිය ලැබුණාම අපිට හරියට මේක බලා ගන්න පුළුවන් වේවි. ඊළඟට අපි බලමු තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ විශේෂ දෙයක් තියෙනවා මට ඉඩ අවශ්‍ය නිසා මම මේ කොටස මකලා දානවා. තුන්වෙනි කොටසේ තියෙන්නේ මෙන්න මේ විදිහේ වර්ගජයේ ශ්‍රිතයක ධනමූලයෙහි අගය ආසන්න පළමු වන දශමස්ථානයට සොයා ඒ ඇසුරින් මෙන්න මෙයාගේ අගය ලබා ගන්න කියලා. ඉතින් එහෙමනම් අපිට බලන්න වෙනවා අපි දුන්න ශ්‍රිතයම තමා දීලා තියෙන්නේ. දුන්න ශ්‍රිතයම අපි යම් තැනකදී පරිවර්තනය කරගන්නවා. හතර ධන 2x ඍණ x වර්ගය සමානයි y කියන ශ්‍රිතය තමයි අපි ඇන්නේ. ඒ වගේ මේ ශ්‍රිතය යම් තැනකදී අපි එහෙම නැත්නම් මේ දෙවනි ප්‍රශ්නයේදී අපි මාරු කරගන්නවා. මොකද්ද අපි ගත්තේ කොහොමද? 5 ඍණ 1 ඍණ x ගේ පූර්ණ වර්ගය සමානයි y. නමුත් මෙතනදී y සමානයි බිඳුව වෙලා තියෙනවා. y සමානයි බිඳුව විට. මට ලියන්න පුළුවන් 5 ඍණ 1 ඍණ x ගේ වර්ගය සමානයි බිඳුවයි. මක් කරන්න? 5 සමානයි ඔබ දන්නා පූර්ණ වර්ගයක පද දෙක මාරුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් මට ඔහොම ලියන්නට පුළුවන්. එහෙනම් ඊළඟට මම ලියනවා 5 සමානයි මොකද්ද? වර්ගමූල 5 සමානයි x ඍණ 1. මෙන්න මේ වෙලාවේදී ඔබට පුළුවන් ධනමූලය ආදේශ කරන්න. ධනමූලයේ ඔබට පේනවා මං චුට්ටක් මෙහෙට කරන්නම් කියද 3.2 වගේ තමයි ඔබට ලැබෙන්නේ. එහෙනම් 3.2 එයාගෙන් අඩු කරන්න වෙන එකක්. එහෙමනම් 5 සමානයි කීයද? එවිට ලැබෙන උත්තරේ කීයද? 2.2 කියලා. ඔන්න ඔය විදිහට මේ වර ප්‍රස්තාර ගැටලුවට පිළිතුරු ඔබට සපයන්නට පුළුවන්. මං බොහොම කියනවා මේ ඔබත් එක්ක පළවෙනි වතාවටම තමයි මම මේ ප්‍රශ්නය හදන්නේ. දෙපාරක් බලන්නේ නැහැ. ඒ නිසා යම් යම් අඩුපාඩුවක් හෝ අපහැදිලිකමක් තිබ්බොත් වීඩියෝ වාපස්සට අරන් බලලා ගැටලුවක් තියෙනම් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. එහෙමනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.